අහි බෝුවන් අද උගොල්ලන්ට අරගෙනන වීඩියෝවෙන් කියන්නේ එත්දස්නම සය හැත්තහත්තරේ ස්කන්නය කඳු වැටිය සිද වූ මහා කේද ජනක ගුවන් අනතුර සම්බන්ධවයි. ඉතින් මේ බිසුුණ අනතුර පිළිබඳ නොෙක් නොයි ටකතා තිබුණාත් මේ අනතුර සිදුවයේ යානේ කාර්මික දෝෂයකින්ද. එහමන් ඇත්තම් නිියමමාගේ අත්තරද ද එමන්නත්තම් ගුවන් පාලගමැදිරේ දෝෂයද කියනක ගැනම් නිශ්චිත පිරත් තිබුණේනහැ. ඇත්තෙම මේ යනයට සිදුවයේ කුමක්ද. අපි විමසා බලමුෝ. මෑතදී සිවිල් ගුවන් සේවා දෙ ාත මැන්තුවේ හිට නියෝජ්ජ්‍ය අධ්‍යක්ෂක ඩොනල්ඩ ෝසා මැතිතුමන් නිසින් අන්ත්‍ර ජාලය හරහා කරුණු පැහැදිලි කළා. එම ගුවන් අනතුර සිදූ සමයේ එතුන් සිවිල් ගුවන් සේවා දෙපාත්තමේන්තුවේ ගුවන්්‍යයානාා පරීක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කරතිබුණා. මෙ මානතුර සිදුවී ඇත්තේ එහි නියමුවාගේවත් ගුවන් පාලක මැදිරේ දෝෂයකින්වත් නෝන බවත් අනතුරට ප්‍රධනතම හේතුව සොයා බැලිීමේදී ොපි ටොයිස් රෙෝඩ නැත්තම් ගුවන් ්‍යානේ කලු පෙට්ි ඇති තොතුරු දගත්වන බවත් හවිසි හෙලිළ. ගුවන්්‍යානයේ නියමුවන් දෙදෙනගේ කතා බහත් ගුවන් පාලක මැදිරෙන් ලබා දෙන උපදෙසුත් මේහි අන්තර්ගත වෙනවා. තවද A.TC. යන උපාංගයක්ත් මේ සමානම් වැදගත් කොටසක් බවත් මේ දෙකම හොඳින් පරක්ෂාකර බැලිය යුතු බව හෙතම පැවසුවා. නමුත් අවාසනාකට මේ කලුපෙට්ටිය තැලී පොඩිවී තිබුණා. මේ යානේ පැමිණී සුරභය සිට කොළඹට බවත් මේ යානේ ගුවන්ගතයූයේ ඉන්දුනීසියානු ගුවන් කලාපේ සිට වනා අතර එම කලාපයෙන් මෙදනු පසු ලංකාවේ ගුවන් පාලක මැදිරියෙන් මේ යානේ පාලනය බාරගනු ලබනවා. මේකට කියන්නේ ඒරියාා ට්‍රෆික් ක්‍රl කියලායි. මේ ැදිරිය තියනෙ රත්මලානේ ඉතින් මේවා පරිීක්ෂා කළ පසු නියමුහා විසින් පැහැදිලියම කියා සිටින්නේ තමා සිටින්නේ පොයින්ට් එකකට සෝ මල් සෞට් බවයි ඒක යන්නේ හැතැම් එකසි ඉතිහක් එ පෝට් එකට වඩා දුර සිටින බවයි නැවතත් කතා බහිදී නව් වR14මල් සෞට් ඒ කියන්නේ නෝටිකල් බයිට් දාහතර බව කියනවා. ගුවන් තොටපට වෙත අසන්න උපසු යානේ පාලනය කටුනායක විත භාරදුන් ලබනවා. යානයේ අඩි දෙදහක් පහලට ගතයුතු වෙනවා. නියමවා පැවසූ මේ වදන් නිසා යානය පහලට ගැනීමටත් කටුනායක ගුවන්තොට දුටු විට පාලක මැදිරී වෙත දැනන්දීමටත් නියමමාට උපදෙස් දුන්නා. නියමවා අඩි දෙදහක් පහලට යානයේ පාච්චනවත් සමඟම මහඩක් නංගවින් යානය මස්කිලිය සත්්තකන්නයා කඳුවටියේ ගැටෙනවා. නියමවා පැවසූ දුර හරිටම හරිනම් මෙසේ වීමට කිසිදු ඉඩක් ඇත්තේ නෑ. ීර් ලෙස පරික්ෂා කර බලීමේදී යානයේ සිට ගුවන්තට ඇති දුරමයින්නනා ඉලෙට්‍රෝනිික උපාන්ගේ දක්වෙන අගයන් වැරදි ලෙස පෙන්වා ඇති බව හෙළි වනා. මේ උපකරණයට කියන්නේ ඩොක්ලර් ඩිස්ටටබ කියලයි. මේ උපකරණය තමා ගමන් කිරීමට ඇති මුළදුර ඇතුල් කළ පසු, යානාව දැනට ගමන් කළ මුළදුර අඩුවූ පසු. ගමනාන්තයට ඉතිරි ඇති මුළදුර බිඳුව ලෙස සඳහන් විය යුතුයි. ඉතින් ඉලෙට්‍රෝනික උපාන්ගේ පෙන්න්නන දුර වැරදි නිසා අනතුර සිදුව බවට උපකල්පනය වනා. ඉතින් මේ ඩොක්ලර් එක නඩත්තු කළ තොරතුරු ලබාගන්න ඕන ඕලන්දයෙන්. ඒ තොරතුරු දිගෙන්දිගට පරීක්ෂා කර විට මාටින් එයාර් සමාගම වෙත මේ ගුවන් යානේ ලබාගෙන තිබුණේ සීමන් වල්ඩ ජයන ඇමරිකාවි කම්පැනියගින්. මේ ආනා නරත්තු කරන්නේ කියේලන් කියන සමාගමයි. මේ ආනාව ඉන්ස්ට්‍රමන්ට් ම ඒ ෝමල් වෙනස් නිසා මේ යානාවේ ඩොක්ලර් එක මොඩිෆයි කරන්න කියේලන්ෙට බාරදුන්නා. මේ වැඩේ කරංයනා අතරරි මාටින් යාරවෙතත්ත නම කොන්ත්‍රාත්තුවක් ලැබුණ. ඒ මක්කම වදිින් යන පිරිස් ප්‍රවාානයට. ඉතින් මේ නම කොන්ත්‍රාත්තුව නිසා මොඩිෆයි කරමෙන් හිටපු ගුවන්යාානය ඒ කටයතු යුරවෙන්න ඉස්සල්ල සේවේට යොදා ගත්ත. ඩොක්ලර් එක ට්‍රන්ස් ීටර් එක බ්‍රෙන්ඩික්ස් ෙ කේලන් වාකෝලි එලියට් ලෙසත් වාාවිතා වුණ. මේ දෙක වර්ග දෙකක් නිසා මේ දෙකේ අගයන් පෙන්නීම අසාමාන්‍ය වනාා. හරියට කියනවා නම් ඔබ ඔබේ මෝටර් රතේ හරිචෙල් ආපු ගේර්බොක්ස් එක ගලවලා වෙනත් වර්ගේ ගේර්බොක් එකක් එකදුවත් ඔබේ ඩෑශ් බෝඩේ මතු පෙන්න්න මයිලේජගනැත්තම් කිලෝමිටර් ගණනේ ලොකු වෙනසක් පෙන්නනවා. ඒකයන්නේ බොහෝ විට ඔබ ගමන් කරනදුරේ ලොකු අඩුවක් හෝ ලොකු එඩියක් දක්නට ලැබෙනවා. හැබැයි මාටන් එයාර එක මේක දැනගෙන හිටිය. ඒ නිසා මේ ආනාම පදවන්න විශේෂයෙන් වැං කළ ගුවන්්‍යමුවන් හා සහි නිවාන් හයි දෙෙනකු ඇෙන්කර තිබුණා. මේ දෝෂය ගැනදන්න ඕවුන් මිස වෙනත් කිසිවක මේ යානේ පැදවීම මමාටින් න්‍යයාර් විසින් තහනම් කර තිබුණා. නමුත් අවාසනාවන්ත දෙනයක් උදා කරමින් යානයේ හයි දෙනාටම ආහාර විශ්වීමන් නිසා ගුවන්න්නෑට පැමිණීමට නොහැකිවුණ. එවිට සුරබයි සිට මාටින් ්‍යයාර් ස්ටේෂන් මැනේජ මේ සම්බන්ධෝ කිසිම කරුණත් දැනසිටි ඒ නම් නෑැ. හ කළේ DDCයිටවර්ගේ යනා ප්‍රදවන මීලාග නියමාන් හා කාරයමණඩලය. මේ යානයට එද වූවා. ගුවන් ්‍යානය තුළු ඩොප්ලර් එක දෝෂය මේ නියමුවන් දැන සිටියේ නැහැ. ඔවන් ප්‍යාසර කලේ මේ දෝෂ සහිත ඩොප්ලර එකගේ ආධාරයෙන්.4 ම ස් කියලා ගුවන්්‍යයමහා ප්‍රකාශකරදදි ඔවන් සිටියේ ගුවන්තුොරපෝල්ට සැතුපුුම් පනස්ගරනක් ඇතින්. යානේ ගැටනු තැන එපෝට් එක සිට සතුපුුම් හතලිියක් ඇතින් පිහිටා තියෙනවා. සැතුපුුම් හතුලියක් පිට සිට ගුවන්න්නේමවා පාලක මැදිරියයටකිීවේ ගුවන් තොටුපොල්ට ඇත්තේ සතුපුුම් දාහතරත් තනම් අඩු දුරක් බවයි. ඒ ඩොප්ලර් එක ආධාරයෙන් ගුවන් ොටුපොල්ට ආසන්න දුර සතුපුම් දාහතරක් නම් යානය ගොඩබෑම් සඳහා අඩි දෙදහක් පහලට ගතයුතු වෙනවා. ඉතින් පාලක මැදිරිය යානය ගමන් කරන අඩි හද්දාහයි සිට දෙදහ දක්වා පහල බැසීමට අ උපදේශ දුන්නා. ගුවන්ියමවා යානයේ පහච්චරනොයිට යානේ සප්තකන්නයා කඳුවටිය එයහපැත්තේ ගමන් කරමින් සිටිය නිසා කන්දේ මහඩක් නංගමින් අනතුරට පත්වනා. මෙම සප්තකන්නයා කඳුුවටියය උස අඩි පන්දස් ගන්නක් වෙනවා. අනතුර සිදුවන ට රාත්‍රිය ෝ නිසා ගුවන්න්නවාට කිසිම දෙයක් පෙරුණේ නම් නෑ. වෙදර්රේඩාරෙන් ගිවන්ියමාට තමා සිටිනා තැන බලාගත හැකිවුවත් එම වෙදර්රේඩාරේද තවම තිබුණේ ්‍රීස්ටෝල්මන්ට තත්ෙන්. නිසා ඒද වෙනස්මාගයක් පෙන්නවා සතුපුන් පහක දුරක් ගමන් කළ විට ඒද පෙනුනේ සතුපුම් දයක් ලෙසයි. ඒ නිසා ඒද වැරදිී ගියා. ඉතින් මෙම අනතුරේ වරද සිදුව ඇතේ පයිලෙට්ගෙන්වත් ට්‍රෆික් කොටොල්ලි එක වරදකින්වත් නොවේ මේ යනේ සබයම්ම අනතුරට පත්තු වේ මෙම යනේ ස්තීරව සේවය කළ නියමුවන් හැර යානේ දෝසය දැන නොසිටි වෙනත් නියමුවන් පැද වූ නිසයි. මේ දරුණ කේදවාචකය වගකීමත් හැබැවිමම මාටින් එයාර් ගුවන් සමමාගම දැරිය ුතු වෙනවා. මේ අනතුරට මොහොදුන් යානයේ DDCඒ්වර්ගේ යානාව. මේ යානේ පැදූ ගුවන්්‍යමුවා මන පනස්සට හැවිරිදි. එච් ැම්මේ මහතා අති දක්ෂ ගුවන්්‍යියමුයි. ඔහු ලංකාවට කිහිප සරයක් පැමිණි අති සාර්ථක ගුවන්්‍යියමුමේ. නමුත් යානේ ඩොප්ලර්කයේ සිදුව තිබූ දෝසය පිළිබඳ ඔහු දැන නොසිටි නිසා මගේ ඔහු ඇතුළු මගින් එකසියා අනු එක් දෙනකොට දිවවි අහිමේ වුණා. මෙ යානාව නියමිත මොඩිෆිකේෂන් සිදුර සේවය යෙදවවා නම් මෙම අනතුර කිසිදාග සිදුවන්නේ නැහැ. මේ යානාව පැදවීමට නියමිත ස්තීර කාරය මණ්ඩලියයන් හ සිද හදිසි අසනයපත්වය නිසා වෙනත් යානාවක් මෙම ගුවන්ගමන සඳහා කුලියට ගත්තා නම් මටින් එයාර් ගුවන් සමාගමට අධි පාඩුවක්වෙඳීමට සිදුව වෙනවා. එම නිසා ඔවුන් තමාට සිදුවන පාඩුව සලකා බලා වෙනත් කරූ එකක් මගෙන් යානයේ පියාසර කරවූවා. අවසානයේදී මෙහි වරද මාටිින් ්‍යයාර් ගුවන් සමාගම පිළිගත් අතර, ඒ පිළිබඳ පරිීක්ෂණ මෙහෙ වූ නිෙදර්ලන්තු ගුවන්සේවා අධිකාරීද පිළිගත්තා. අඩුම තරමේ මේ යානාවේ ඩොප්ලර් එකමත දූස සහිතයි, ඒය භාවිතයෙන් වලකින්නේ අනුවෙන් සඳහන් කරන ලද ඉෂ්ිකරයක් අලවා තැබුවානම් මේ අනතුර සිද න බව ඩොන රෝසා මහතා පවසාති වුණ. නිනාසූ මේ යානේ පළමු ගමනද මේ නොවන අතර දෝෂය දැනගෙන ප්‍රයිකරකූ එක යටතේ මේ යානවත්ති සාර්ථක ලෙස තම ගමන නිමාකර තිබුණා. මේ අදහස් මෙලෙස පැවසිද්දී මේ යානේ සැඟවුණු ප්‍රම කතාවදද තිබෙනවා. ඒ මේ යානේ ගමන් කළ ගුවන් සේවිකාවක වටයි. ඇය නමින් හෙටි බෝකෝස්සේ. ඇය තම පේමදා සමඟ විවාවීමට ඉතාමත්ම කෙටි දිනගණනත් තිබියදී මෙම අනතුරට මොහුණ පැවාය. ඇය සිය පෙෙන්මතා සුරභාය ගුවන්තොට පොලද හමුවී තිබුණේ මේ යානයට ගොඩවන දිනේදීමයි. ඕලන්දේ පදිංචිකරුවකෝන මොහෝ සුරභාය ගුවන් ොට වෙත පැමිණ තිබුණේ තම පෙම්මතියට වටිනා තෑග දෙගල් ලබා දීමටයි. ඒ ගෙලෙහි පළඳනා රපදක්මක් කොනාතර අනෙක් සිහිවටනේ ඔහු සහිවීම පිණිසල් ළඟතබා ගැනීමටයි. හදිසේ රාජකාරයට කැඳවූ සිය පෙම්මතියට සුභපතා. ඔහු සුරභයා ගුවන්තොටින් සමුගෙන තිබනාා. කිසේ වෙතත් හෙටියගේ පෙම්මතාට පසුව දැනගන්නට ලැබුණනි සිය පෙම්මතියේ සේවය කළ ගුවන්්‍යානය අනතුර පත්තා ඇති බවයි. ගුවන්්‍යානයේ ගමන් කල පිරිසගේ කිදුස සිරුරක්වත් හඳුරනාාගත නොහැකිලෙස දැඩි පිරිස්සීමකට ලක්ව ඇති බවද වාර්ථතාවන. හැටියගේ පෙම්මතා වහාම ලංකාව වෙත පැමිණියා. ඒ සිය පෙම්මතයගේ මලසිරරවත් දැක ගැනීමටයි. හඬා වැලපුනොහවු සප්ත කන්නා කඳු වැටිය තරණී. කිරීමට තීරණය කලා. ි ස්කර රඳදපන්තියක් වන සප්තකන්නයා කඳුවැටියවෙත කිසිවිකුට ළඟාවීමට නොහැකි දුස්කර ප්‍රදේශයක් වුුණා. ඒත් මොහු උත්සාහය නම් අතහෙරයේ නැහැ. දැඩිවේසත් දර අනතුරසිදූ ස්ථානයට ළඟා වූ ඔහුට පිලිස්සී මියගිය මුතසරීර හා ෝහ කොටස් අතර සිය පෙම්මතියට ළඟ තබාගැනීමට දුොන් තිිලනිය දුට ඔහු වේදනාාවෙන් කෑගසන්නට වුණ. තවත් සෝදිසික ඔහුට, තම පෙෙන්මතියටට ගෙලේ පළඳ වූ රන් පදක්කම පළදාාතිබූ. මුතසරීරයක් දැක මේ සිය පෙම්මතිය ලෙස හඳුනා ගෙනුණා. එහින් ඔහු සිය පෙෙන්ම්මතියගේ මුතු දේහ ඕලන්දේ වෙත ගෙන ගොස් මිහිදන් කරන්න ලදී. හඳුනා නොගත් ඉතිරි මලසිරු සප්තකණයා කඳු වැටියේම සමූහ වශයෙන් මිහිදන් වෙද්දී. අදටත් මේ පුද්ගලින්ගේ ඥාතිීන් පැමිණන් සප්තකයක් කඳු වැටි තම ශ්‍රෝකය ප්‍රකාශකර හඩා වෙටි සංවේදී වන බෞද්ධ වාර්තා වෙනවා. මේ අන තුර සිහිීම සඳහා නෝටන් බිච් ඉඳන පිරහුම් අලාසල තබාතිපෙනටයිරය ඔබ දැනටමත් දැක ඇති. ඉතින් සප්තක්‍ය කේදවාචක ගැන ඔබ ගොඩා දැනවත්වෙෙන්න්න ඇති. ඉදිරියේදී මෙමන් වඩියවත් තුලින් අප හමහනතෙක් ඔබට අයිබෝවන් අපේ වීඩියෝ නරබන්න අපට සප්්‍රප් කල්ල බෙල්ලයිකන්න ක කරන්න කියලා අපි ඔබගේෙන් ඉල්ලා සිටිනවා සුබ දවස.